අයිබෝන් මම පැතුම් අද මම සූදානම් වෙන්නේ අපේ අබේ ලිබ්‍ර කියන ෆොන්ට් එකේ FM අබේ ෆොන්ට් එකේ යුනිකෝඩ් කම්ප්ලයන්ට් වර්ෂන් එක තමයි අබේ ලිබ්‍ර කියන්නේ මේක Google ෆොන්ට්ස් වලින් ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ ෆොන්ට් එකේ ස්පෙෂල් ෆීචර් එකක් තියෙනවා ඒ තමයි දාකුර සහ දාකුර සම්බන්ධ වෙන පිල්ලම් සම්බන්ධ වෙන දාකුර විතරක් නෙවෙයි දාකුරේ ස්වරූපයේ පිල්ලම් සම්බන්ධ වෙන යෙදීම් දෙකක් තියෙනවා ඒ යෙදීම් දෙකම මේ අබේ ලිබ්‍ර ෆොන්ට් එකේ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා පෙන්වන්නයි මම සූදානම් වෙන්නේ දැන් උදාහරණයක් විදිහට දා යන්න සිංහලේ මේ විදිහට ලියන්නත් පුළුවන් මෙන්න මේ විදිහට සබ්ස්ක්‍රිප්ට් එකක් විදිහට දා යන්නටම ඈඳිල් ඈඳුම එකක් විදිහට ලියන්නත් පුළුවන් මේක ඇත්තටම කලින් පුස්කොළ පොත්වල ලියද්දී ඉඩ ඉතුරු කර ගැනීම සඳහා පාවිච්චි කරපු විදිහක් කලින් මේක තමයි දා යන ලියන නිවැරදි ක්‍රමයේ විදිහට පාවිච්චි වුණේ නමුත් ඩිජිටල් ෆොන්ට්ස් වල මේක නැතිවීමත් එක්ක මේ ලිවීමේ හැකියාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා නමුත් අබේ ලිබ්‍ර වගේ යුනිකෝඩ් කම්ප්ලයන්ට් ෆොන්ට්ස් වල මේ දෙකම ඔයගොල්ලන්ට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ ඥායන්න වගේ අකුරක වුණත් දයන්න මේ දයන්න සම්බන්ධයක් නැහැ ඥායන්නට නමුත් දයන්නේ දයන්න වගේ කොටසක් තියෙනවා ඥායන්නේ ඒකටත් මේ විදිහට සබ්ස්ක්‍රිප්ට් එකක් විදිහට යටින් යොදන එකක් විදිහට ඇලපිල්ල ඇදය යෙදීමේ හැකියාව තියෙනවා එතකොට මේක කොහොමද මේක මේ ෆොන්ට් දෙකක් නෙවෙයි මේකම ෆොන්ට් එක මම උදාහරණයක් විදිහට අරගෙන පෙන්නුවොත් එහෙම මේක සිලෙක්ට් කරලා මම මෙතනින් ගිහිල්ලා බලුවොත් එහෙම මේ එකම අබේ ලිබ්‍ර ෆොන්ට් එකේ තමයි මේ දෙකම තියෙන්නේ මම ටයිප් කරලා පෙන්නුවොත් එහෙම මේක මේ මගේ කීබෝඩ් එක මම සිලෙක්ට් කරලා තියෙන්නේ මේ දා යන්න මගේ ෆොන්ට් එක මාරු වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට පේනවා එකම ෆොන්ට් එක මෙතන තියෙන අබේ ලිබ්‍රමයි ඒකෙම මෙතන යෙදුනාට පස්සේ දා යන්න මේ විදිහට තමයි යෙදෙන්නේ මේක අපි පාවිච්චි කරන්නේ ස්ටයිලිස්ටික් ඕල්ටර්නේට්ස් කියන ටෙක්නොලොජි එක ඕපන් ටයිප් ෆීචර්ස් වල ස්ටයිලිස්ටික් ඕල්ටර්නේට් කියන ටෙක්නොලොජි එක තමයි අපි පාවිච්චි කරන්නේ මම පෙන්නන්නම් කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා දැන් මේ තියෙන්නේ මගේ සාමාන්‍ය ටෙක්ස්ට් එක මට ඕනේ එක මේ විදිහට දා අකුරේ අමතර විලාසෙන් එහෙම නැත්නම් දා අකුරේ සබ්ස්ක්‍රිප්ට් ෆෝම් එකට මාරු කරන්න මම මට ඒ සිලෙක්ට් කරන්න ඕනේ එක මේක ෆොන්ට් සයිස් එක මාරු කරනවා එහෙම නැත්නම් ෆොන්ට් එක මාරු කරනවා වගේම ෆීචර් එකක් ඔන් කරන්නයි තියෙන්නේ මට වෙනස් කරන්න ඕනේ ටෙක්ස්ට් එක මම සිලෙක්ට් කරලා කැරක්ටර් පැනල් එකේ මෙන්න මේ අයිකන් එක ක්ලික් කරාම එනවා ඕපන් මෙනු එකෙන් ඕපන් ටයිප් කියන තැනට ගිහිල්ලා එතනින් ස්ටයිලිස්ටික් සෙට්ස් කියන එකේ සෙට් 1 කියන ෆීචර් එක සිලෙක්ට් කරන්න ඕනේ මම ආයෙත් පෙන්වුවොත් එහෙම අපිට ඕනේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මම මේක ඔන් කරනවා මේ පළවෙනි පේජියට විතරක් සිලෙක්ට් කරලා කැරක්ටර් පැනල් එකේ මෙන්න මේ මෙනු එකෙන් ඕපන් ටයිප් ෆීචර්ස් වල ස්ටයිලිස්ටික් සෙට්ස් කියන එකේ සෙට් 1 කියන එක සිලෙක්ට් කරනවා එහෙම කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා මේක අපහු මේක දා අකුරේ මේ සබ්ස්ක්‍රිප්ට් ෆෝම් එකට මාරු වෙනවා ඔයගොල්ලන්ට පේනවා මම සිලෙක්ට් කරේ ෆස්ට් ලයින් එක විතරයි මට මේකේ ටෙක්ස්ට් එකේ සිලෙක්ට් කරගත්ත කොටසකට විතරක් ආපහු මේක ටර්න් ඕෆ් කරන්නත් පුළුවන් දැන් ඔයගොල්ලෝ ගිහින් ආපහු මෙතන බලුවොත් එහෙම මේ පැනල් එකේ ස්ටයිලිස්ටික් සෙට්ස් මෙතන හරියක් වැටලා තියෙනවා ඒ කියන්නේ මේ සෙට් 1 කියන එක ඔන් වෙලා තියෙන්නේ මම ඒක විතරක් ඕෆ් කරොත් එහෙම ආපහු ඔයගොල්ලන්ට පේනවා මේ මම ඕෆ් කරපු තැන ටෙක්ස්ට් එක විතරක් ආපහු මෙහෙම සාමාන්‍ය දා අකුරේ ස්වරූපයට වෙනස් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මෙතන මම මේ ෆොන්ට් එක මාරු කරන්නේ නැහැ. මම ෆොන්ට් එකේ තියෙන ෆීචර් එකක් තමයි මේ ඔන් ඔෆ් කරන්නේ. දැන් ආපහු මම මෙතනට ඇවිල්ලා මට පුළුවන් මේ ටෙක්ස්ට් එකට මේ ෆීචර් එක ඔෆ් කරන්න. පැනල් එකේ ඕපන් ටයිප් ෆීචර්ස් වල ස්ටයිලිස්ටික් සෙට්ස් වලින් මේ සෙට් එක ඔන් කරන්න හෝ ඔෆ් කරන්න මට පුළුවන් මේක විශේෂයෙන් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට නිකන් පරණ ස්ටයිල් එක එහෙම නැත්නම් පාලි ටෙක්ස්ට් එකක් දානකොට පරණ ස්ටයිල් එකක් පෙන්වන්න ඕන නම් මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි ටෙක්ස්ට් එකට යන ඉඩ අඩු කරගන්නත් අපිට ඇත්තටම පුළුවන් ඔයගොල්ලන්ට හිතේනවා සාමාන්‍ය දයන්න ලියනවට වඩා අඩු ඉඩක් තමයි මේ විදිහට දයන්න හරි ලිව්වොත් එහෙම යන්නේ විශේෂයෙන් ඒක දියෝ වගේ අකුරකට එද්දි තවත් අඩුවෙන් තමයි ඉඩ යන්නේ දැන් අපි මේ උදාහරණයක් විදිහට මේකට ටර්න් ඔන් කරලා මේක
බැලුවොත්ම අපිට යන ඉඩ කොයි වගේද කියලා මම සෙට් වන්න එක ඔන් කරනවා. අපෝ මම මෙතනට මේක ගෙනත් තියනවා. මම අපෝ මෙතන ෆීචර් එක මේ ලයින් එකට ඕෆ් කරනවා. ඔයගොල්ලන්ට පේනවා මේ පළවෙනි ලයින් එක ඇත්තටම මෙන්න මේ වගේ ප්‍රමාණයකින් දිග වැඩි වෙලා තියෙනවා. මම මෙතන පොඩි ටෙක්ස්ට් එකක් උදාහරණයකට ගත්ත පාලි ටෙක්ස්ට් එකක් ඔයගොල්ලන්ට පෙන්වන්න කොහොමද මේ ඉඩ අඩු වැඩි වීම වෙන්නේ කියලා. මම මේක සිලෙක්ට් කරලා මේ ටෙක්ස්ට් එකට ස්ටයිලිස්ටික් සෙට් එක ඔන් කරාම දැන් ඕෆ් කරලා තියෙන්නේ. ඔන් කරාම ඔගොල්ලන්ට පේනවා ඇත්තටම මෙතන ලයින්ස් දෙකක විතර වෙනසක් වෙනවා. ලයින්ස් දෙකක් අඩු වෙනවා මේකට යන ඉඩ අඩු නිසා. අපහු මම මේක ඕෆ් කරොත් එහෙම ඔගොල්ලන්ට පේනවා ඒ ලයින්ස් එක වැඩි වෙනවා. එතකොට මේ InDesign නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ InDesign වල මේක කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට InDesign ලයිසන්ස් එකක් නැත්නම් InDesign ඔයගොල්ලෝ ක්‍රැක් කරලා එහෙම පාවිච්චි කරන කෙනෙක් ඉන්නා නම් මගේ හැම වීඩියෝ එකකම වගේ මම කියන එකක් තමයි ක්‍රැක් කරපු හොරකම් කරපු සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න එපා. මේ ෆීචර් එක ස්ක්‍රයිබර්ස් කියන සොෆ්ට්වෙයාර් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. පේජ් ටයිප් සෙටින් වලට scribers.net සයිට් එකෙන් එක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ස්ක්‍රයිබර්ස් ඉන්ස්ටලේෂන් එක. ස්ක්‍රයිබර්ස් වලත් පුළුවන් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහටම පාවිච්චි කරන්න. ඒක කරන්න තියෙන්නේ ෆොන්ට් ෆීචර්ස් කියන පැනල් එකෙන් මේ විදිහට ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ස්ටයිලිස්ටික් සෙට්ස් ඒකේ 1 මේ සයිඩ් පැනල් එකේ ෆොන්ට් ෆීචර්ස් කියන පැනල් එක එනවා මෙන්න මෙතන. ඒ පැනල් එකෙන් මට පුළුවන් ස්ටයිලිස්ටික් සෙට්ස් ඔන් කරන්න හරි ඔෆ් කරන්න හරි ඔන් කරන්න ඔෆ් කරන්න පුළුවන් කරලා තියෙනවා. දැන් මම මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරොත් එහෙම ආපහු ඒක ඔෆ් වෙලා තියෙන්නේ. මට පුළුවන් ඒක ඔන් කරන්න. මේක මතක තියාගන්න ඕන එකක් තමයි මේක මේ ස්ටයිලිස්ටික් සෙට්ස් හැම ෆොන්ට් එකකම නෑ. මේක අබේ ලිබ්‍ර එකේ පමණයි තියෙන්නේ. වෙන ෆොන්ට්ස් වල මේක මේ විදිහට ඉම්ප්ලිමෙන්ට් වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට මේක අබේ ලිබ්‍ර වලට ස්පෙසිෆික් ෆීචර් එකක් කියලා මට කියන්න තියෙන්නේ. ඊළඟ එක තමයි මට පෙන්වන්න ඕනේ ඉන්ක්ස්කේප් වල මේක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉන්ක්ස්කේප් වලත් ෆොන්ට් ෆීචර්ස් වල SS1 මේ කියන්නේ ස්ටයිලිස්ටික් සෙට් 1 කියන එක මෙතනින් මේ සයිඩ් එකේ පැනල් එකක් එනවා. ඉන්ක්ස්කේප් කියන්නේ ඉලස්ට්‍රේටර් වෙනුවට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී ටූල් එකක්. ක්‍රැක් කරපු වර්ෂන්ස් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. inkscape.org කියන වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් මේක. මම ඒකෙත් පෙන්වන්නම් කොහොමද පාවිච්චි කරන්න කියලා. මේ විදිහට මම ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ස්ටයිලිස්ටික් සෙට් 1 එක සිලෙක්ට් කරලා මෙතනින් ඇප්ලයි බටන් එක ගමුම. ඒක ඔයගොල්ලන්ට පේනවා ඒක ඇප්ලයි වෙනවා. හරි. ඒක අයින් කරාම ආපහු නැතු වෙනවා. ඔව් මේ විදිහට තමයි අබේ ලිබ්‍රේ ෆොන්ට් එකේ දාකුරේ මෙන්න මේ විලාසයන් අපි දාකුරේ විලාසයන් කියලා තියෙන්නේ පාවිච්චි වෙන්නේ. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් වල අහන්න පුළුවන්. ඒ වගේම අබේ ලිබ්‍රේ ෆොන්ට් එක පාවිච්චි කරද්දී ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් එනවා නම් ඒක ගැනත් අපිට රිපෝට් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.